සුබ දවසක් මම ડોક્ટર માનිත පෙරේරා ඔබ දියවැඩියා රෝගියෙක් නම් සාමාන්‍යයෙන් ඔබගේ රුධිරයේ සීනි මට්ටම අඩු වෙනකට අපි කැමති නමුත් අද අපි කතා කරන්නේ ඒ වගේ හොඳ පාලනයක් එක්ක සීනි අඩු වෙන එක ගැන නෙවෙයි මෑතක ඉඳලා ඔයා දැකලා තියෙනවද ඔයාගේ රුධිරයේ සීනි මට්ටම ඉතා වැඩි අගයන් වල පවතින අතර එකවරම ඉතා අඩු අගයක් අපි කියනවා හයිපෝග්ලයිසීමියා කියන තත්ත්වයට පත් වෙනවා. මේකට සමහර වෙලාවට රෝගීන් ගොඩක් බිය වෙනවා. ඒ වගේම ට්‍රීට්මන්ට් නොගෙන ඉන්නත් පෙළඹෙනවා. නමුත් මේකට විවිධ හේතු තියෙන්න පුළුවන්. අපි බලමු එහෙම හේතු කීපයක්. සමහර වෙලාවට ඔබගේ දියවැඩියා රෝගය අවුරුදු 10ක් 15ක් වගේ දීර්ඝ කාලයක් පවතිනකොට එකවරම සීනි අඩු වෙන්න පටන් ගන්න එක දකින්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ දියවැඩියාව ටයිප් 1 කියන ප්‍රභේදයට නම් අයිති නිකම් මුල ඉඳලා සමහර වෙලාවට මේ වගේ සීනිවල වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලහලා ඇති දියවැඩියාව නිසා අවයව හානි වීමත් සිදු වෙනවා. ඒ කියන්නේ අක්මාව, වකුගඩු සහ ස්නායු වගේ හානි වීමක් සිදු වුණොත් ඒකේ ප්‍රතිඵලයක් හෝ ලක්ෂණයක් ලෙස සමහර වෙලාවට සීනි අඩු වීම අපිට දකින්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම වඩා සුලභව ඔබ භාවිතා කරන පෙති හෝ ඉන්සියුලින් ඔබගේ රෝගයේ අවධියට හෝ ඔබගේ ජීවන රටාවට නොගැලපෙනකොට මේ වගේ සීනිවල එකවර අඩුවීම් දකින්න පුළුවන්. අපි ගත්තොත් ඔබ ආහාර අඩු කළොත් එහෙම නැත්නම් ව්‍යායාම වැඩි කළොත් මාත්‍රාවේ යම්කිසි වෙනසක් සිදු වෙන්න ඕනේ. ඊට අමතරව ඉතා වයස්ගත අයගේ මද්‍යසාර භාවිත කරන අයගේ සහ ආහාර අවශෝෂණේ වෙනස්කම් තියන අයගේ සමහර වෙලාවට සීනිවල මේ වගේ එකපාර අඩුවීම සහ වැඩිවීම සිදු වෙන්න පුළුවන්. දැන් මේක ඊටම වැදගත් දෙයක්. නමුත් මේකට අනවශ්‍ය ලෙස ඔබ බය වෙන්න අවශ්‍ය නැහැ. ඔබ කල යුත්තේ ඔබගේ වෛද්‍යවරයාව හමු වෙන එක. ඔබගේ වෛද්‍යවරයාට පුළුවන් මේ අවශ්‍ය රුධිර පරීක්ෂණ එහෙම නැත්නම් අවශ්‍ය නම් ස්කෑන් පරීක්ෂණ වගේ දේවල් කිරීම මගින් ඔබගේ රෝගයේ අවධිය ස්ටේජ් එක සහ අවයවන තත්ත්වය පරීක්ෂා කරලා බලන්න. ඊට අමතරව අපි කියනවා බ්ලඩ් ෂුගර් සීරිස් එකක් කියලා. ඒ කියන්නේ කෑමට පෙර කෑමට පසු රුධිරයේ සීනි මට්ටම බැලීම මගින් ඔබගේ බෙහෙත් සහ ඒවායේ මාත්‍රාව ඔබට සහ ඔබගේ රෝගයට ගැළපෙන ලෙස සැකසීමෙන් මේ තත්ත්වයට හොඳ පිළිතුරක් ලබා ගන්න පුළුවන්.